අයිබෝවන් මේ රාත්‍රී 7 නිවුස් ෆස්ට් ප්‍රධාන පොත් ප්‍රකාශය. මම කෝෂිලා ලියනගේ. මම රොෂාන් ප්‍රියවටවල පළමුවෙන් සිරස්තනවා. අගමැති පත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලයි. ජනපති අවධාරණය කරයි. හනිද තෙල් සංස්ථාව තුල වෙඩි තැබීමක් තිදෙනෙකු රෝහලේ. නව කැබිනට් මණ්ඩලයේ විවරුම් දීම හෙට. ජනපති එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එන බව එක්සත් ජාතික පක්ෂය කියයි. අගමැති දළදා සමිඳු වෙන්ද පුදා ගනි. අස්ගිරි මල්වතු මහනාහිමිවරුන් ගෙනුත් ආශිර්වාද. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ රජයේ කිසිදු තනතුරක් භාර නොගැනීමේ තීරණයක. මහින්ද රාජපක්ෂ මහතාව අග්‍රමාත්‍ය ධුරයට පත් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. එමෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාව අග්‍රමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම සිදු කළේද ව්‍යවස්ථාවට අනුකූලව බව ජනාධිපතිවරයා පෙන්වා දෙනවා. අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිදු කළ විශේෂ ප්‍රකාශය ප්‍රවෘත්ති ප්‍රකාශය අතරතුර බලාපොරොත්තු වන්න. කණිත තෙල් නීතිගත සංස්ථාවේ දෙපොටකොඩ මුලස්ථාන පරිශ්‍රයේදී අද පස්රුවේ සිදු වෙඩි තැබීමකින් පුද්ගලයන් 3 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ අර්ජුන රණතුංග මන්ත්‍රීවරයා කණිජ තෙල් නීතිගත සංස්ථාවේ මූලස්ථාන පරිශ්‍රයට පැමිණි අවස්ථාවේදී තවත් පිරිසක් එම ස්ථානයට පැමිණීමත් සමග කලහකාරී තත්ත්වයක් ඇති වූ බවයි. එහිදී මන්ත්‍රීවරයාගේ ආරක්ෂක නිලධාරියෙකු සිදු කළ වෙඩි තැබීමකින් 3 දෙනෙකු තුවාල ලැබුවා. මෙහිදී ඇති වුණසන්සුන් තත්ත්වයේ හේතුවෙන් හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතාට එම පරිශ්‍රය තුලින් පිටපෑමට පැය කිහිපයක් ගත වුණා. මන්ත්‍රීවරු කිහිප දෙනෙකුද එම ස්ථානයට පැමිණියා. අර්ජුන රණතුංග මහතා කණ්ඩායමකුත් එක්ක ඇවිල්ලා මෙතන සෙකියුරිටි එකෙන් යතුරු උදරාගෙන රෙකෝඩ් රූම් එකේ යන ෆයිල් එකක් ගන්න හදලා තියෙනවා. එයා යතුරු දීලා නැහැ. ඒ කතාව වෙනකොට එයාගේ සෙකියුරිටි එක අපි දැන් කියන විදිහට සෙකියුරිටි එක ආපුවා වෙඩි තියලා තියෙනවා. පොලිසිය ඉදිරිපිට ඉස්සරහා පිට. පොලිසිය සඳහන් කළේ වෙඩි තැබීම සිදු කළ ආරක්ෂක නිලධාරියා අත්අඩංගුවට ගත් බවයි. මම අද උදේ පාන්දර තමයි ලංකාවට ආවේ. විශේෂයෙන්ම මේ මම රාජකාරී වැඩකට ගිහිල්ලා පස්සේ මගදී නවත්තලා ලංකාවට ආව රටේ තියෙන තත්ත්වයක් එක්ක ඇවිල්ලා මම අගමැති මහත්තයාට බැහැදකලා මම අලුතෙන් අගමැති කෙනෙක් විවරුම් දුන්නා කියලා දැක්ක හින්දා මම හිතුවා මගේ යුතුකමක් තියෙනවා කියලා මගේ අමාත්‍යංශයේ මගේ තියෙන පෞද්ගලික දේවල් ටික අයින් කරන්න ඊළඟ නැමැතිවරයෙක් කෙනා නම් එයාට ඒකට අවස්ථාව ලැබලා දෙන්න. ඉතින් මම මගේ ලේකම්තුමාට කතා කරලා අතිරේක ලේකම්වරයෙක් එවන්න කියලා මම ගිහිල්ලා තෙල් සංස්ථාවේ ටිකක් වෙලා ඉඳගෙන හිටියා. එතන මේ ඒ අතිරේක ලේකම්වරයා යනකම් ඒ අතරදී මේ කොළඹ නාගරික මන්ත්‍රී කෙනෙක් චර්ට් එක ගහලා හොඳටම බීලා හිටියා. ඇවිල්ලා මේ කුණු හරපෙන් කෑ ගහලා මට ගහන්න හදන කොට අපේ සිකුරිටි ගෙනියාව තල්ලු කරලා ගිරකින් දැම්මා. ඊට පස්සේ ලොකු කට්ටියක් ඇවිල්ලා මෙතන පන්නේ මෙතන හිටියා. ඔට්ටුවේ යුනියන් එකේ නායකයා එයා ඉදිරිපත් වෙලා ඉන්න මනුස්සෙක් ඒගොල්ලෝ පොළු පිටිපස්සෙන් ඇතුළේ එනකොට කාමරේට ගැහුවා ඔබතමයි මම කොටගෙන හෙබ ඇවිල්ලා තියෙන තෝ මරන්න ආවේ කියලා. ඔබතමයි මහින්ද රාජපක්ෂ පරාද කරපු එකෙක් තවත් දැනෙනවද කියලා. ඉතින් මම මෙතන ඇතුළේ ඉන්නකොට මගේ එම්එස්ටි එකේ අයත් ගැහුවා ගහන්න හදනකොට එම්එස්ටි එකෙන් ඒ පුද්ගලෙට මේ කට එතන කකුලට වැඩි තිබ්බායි. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයන් 3 දෙනාගෙන් එක් අයෙකු මීට ටික වේලාවකට පෙර මිය ගිය බව වාර්තා වනවා. මේ පිළිබඳ තවත් තොරතුරු අපගේ ප්‍රවෘත්ති ප්‍රකාශය අතරතුර බලාපොරොත්තු වන්න. රනිල් වික්‍රමසිංහ මහතා තවමත් අරලියගහ මන්දිරයේ රැඳී සිටිනවා. අද උදෑසන සිට අරලියගහ මන්දිරයේ ප්‍රධාන ශාලාවේ පිරිත් සජ්ජහනයක්ද පැවැත්වුණා. මේ අතර රනිල් වික්‍රමසිංහ මහතාව අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කළ ආකාරය ව්‍යවස්ථා විරෝධී බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමනාත් මහතා පෙන්වා දුන්නා. ඔහු අද පෙරවරුවේ
අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවේදී සහභාගී වෙමින්. ඒ වගේම අද දවස පුරාම අවස්ථා ගණනාවකදීම අරලියගහ මන්දිරයේ මාධ්‍ය සාකච්ඡා පැවැත්වුණා. අමාත්‍ය මණ්ඩලයේ පැවැත්ම තීන්දුව වෙන්නේ 48-2. පාර්ලිමේන්තුව විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ හෝ විසර්ජන කැටුම්පත් ඒකනාවැලේකනේ හෝ ප්‍රතික්ෂේප කළොත් එවිටද ආණ්ඩුව කෙරෙහි විශ්වාස භංග යෝජනාවක් සම්මත කළොත් එවිටද අමාත්‍ය මණ්ඩලයේ විසිරෙන්නේ. අමාත්‍ය මණ්ඩලයේ විසිරෙන්නේ ඒ තත්ත්වය යටතේ. ඒතර අගමැතිවරයාට අගමැතිකම නැති වෙන්නේත් ඒ තත්ත්වය යටතේ පමණයි. රනිල් වික්‍රමසිංහ මහත්මයා අගමැතිවරයා හැටියට පත් වුණේ ජාතික ආණ්ඩුවක් හරහා ලැබුණු පාර්ලිමේන්තු බහුතරයකින් නෙවෙයි. පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වුණේ 2015 අගෝස්තු මාසේ 17. පාර්ලිමේන්තු පළවෙනිවට රැස්ුණේ සැප්තැම්බර් 1. මැතිවරණ ප්‍රතිඵල පිටවී ඉවරුණ ගමම් පාර්ලිමේන්තුවේ උපරිම විශ්වාසය තියෙන පුද්ගලයා හැටියට රනිල් වික්‍රමසිංහ මහත්මයා ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබුවා. රනිල් වික්‍රමසිංහ මහත්මයා අගමැති වුණේ ජාතික ආණ්ඩුවක නෙවෙයි. ජාතික ආණ්ඩුව පිළිබඳ යෝජනාව සම්මත වෙන්නත් ඉස්සෙල්ලා. ඉතින් එතකොට එක පක්ෂයක් ඉවත් වුණාම අපි පරණ තත්වයට යනවා. සැප්තැම්බර් 1 තිබ්බ තත්වයට යනවා. සැප්තැම්බර් 1 අගමැති රනිල් වික්‍රමසිංහ මහත්මයා එක ජාතික ආණ්ඩුවේ පක්ෂයක් ඉවත් වුණු පළියට ආණ්ඩුව ඉස්සරහ හරිනවා කියලා කොහෙවත් කියලාත් එකක් විවස්ත එහෙමනම් පැහැදිලි ප්‍රතිපාදන තියෙන්න ඕනේ. එහෙම කිසිම ප්‍රතිපාදනයක් නැහැ. මේකත් ඒ යම්කිසි ආකාරයක දේශපාලන කුමන්ත්‍රණයක්. බලෙන් ඩැහැ ගැනීම. අපිට UMP වෙන්න පුළුවන්, අපිට ශ්‍රී ලංකාව වෙන්න පුළුවන්, අපිට මුස්ලිම් කොංග්‍රස් වෙන්න පුළුවන්, අපිට දේශපාලන පැති තියෙන්න පුළුවන්. හැබැයි දේශපාලන කෝණයෙන් මේක බලන්න එපා. අපි යන්නේ කාලකණි රටකට. මේක පටන් ගම පමණයි. නැවත අපි ඉතාමත් මැර සංස්කෘතියකට අනිවාර්යයෙන්ම යනවා. ඉතින් අපිට දැන් තියෙන සියලු තොරතුරු අනුව 120කට ආසන්න ප්‍රමාණයක් අපිට සහයෝගයට ඉන්නවා. TN එකේ සහයෝගය අපිට නෙමෙයි. TN එකේ සහයෝගය ලැබෙනවා ප්‍රජාතන්ත්‍රවාදී ඕනම ව්‍යුහයකට. TN සහයෝගය ඒගොල්ලන්ටත් ලැබේ. JP එකත් සහයෝගය දෙයි ප්‍රජාතන්ත්‍රවාදී රාමුවකට. නෑ අපි යන්න ඕනේ නෑ. මොකද අපි නීත්‍යානුකූලව අගමැති රනිල් වික්‍රමසිංහ මහත්මයා ව්‍යවස්ථාවන්න 113 පෙන්නුවොත් යනවා. එක දවසක්වත් ඉන්නේ නෑ. විනාඩි 5යි ෆයිල් ටික පැක් කරගන්න ගමන් විතරයි ඔබතුමාලා අපිට අවස්ථාව දෙන්න ඕනේ. අපි අත්සන් කළා තියෙනවා අග්‍රාමාත්‍යතුමාට සහාය පළකිරීමේ ලියවිල්ලකට අපි අත්සන් කළා තියෙනවා. අත්සන් කරගෙන යනවා. ජනාධිපතිතුමා ඔව්. ජාතික ආණ්ඩුව මේ අමරවීර මන්ත්‍රීතුමා කියන විදිහට ඉතුමන්ලා මේ අයින් වුණයි කියලා අගමැතිතුමා අයින් වෙන්න අවශ්‍යතාවයක් නැහැ. අපි අඟහරුවාද අපි උද්ඝෝෂණ ව්‍යාපාරය පටන් ගන්නවා. අපි ඒක නොකඩවා දිගටම අපි ගෙනියනවා. මේ මේ මේකට සාධාරණ විදිහට මේ ප්‍රජාතන්ත්‍රවාදී අපේ හඬට ජනාධිපතිතුමා ඇහුම් කන්ද දෙන්නේ නැත්නම් අපිට මේ ප්‍රශ්නේ අපි ජනතාව අතරට ගෙනියනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද උදෑසන මහනුවරට පැමිණ දළදා සමිඳු වැඳ ආශිර්වාද ලබා ගත්තා. මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස පළමුව පැමිණියේ දළදා මාලිගාවටයි. ඒ වන විටත් රාජපක්ෂ මහතාට සහාය දක්වන මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් දළදා මාලිගා පරිසරයට රැස්ව සිටියා. අග්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිස දළදා සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. අනතුරුව මල්වතු මහාවිහාරයට පැමිණි මහින්ද රාජපක්ෂ මහතා මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා. අනතුරුව අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහනාහිමියන් ඇතුළු මහා සංඝරත්නයේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තා. මම නම් ප්‍රතිපල එන්නේ ඉස්සෙල්ලා අරලිගා මන්දිරයෙන් පිටත් වුණා. තුමා එහෙම පිටත් වෙන විදියක් පේන්නේ නැහැ. මේ සියල්ලම ජනාධිපතිවරයා කරේ නිකන්. ආරේ ක්‍රම ව්‍යවස්ථාවේ 48-1 වගන්ති 90 පාර්ලිමේන්තු සුරයන් නොමින් මේ ලැබීම මහමැතිවරණ අවසන් වීමත් තත් වෙනවා. සම්තර කාලය තුළ හැර දුරින් ඉවත් කරනු ලැබීමෙන් හෝ ඉල්ලා ස්වීමෙන් හෝ අන්‍යාකාරකින් හෝ ග්‍රාමකය දුරය දැරීම නතර වූ විට 70 ගස්ථාව යත්තේ ශෘතිය බලතල යමින් ජනාධිපතිවරයා විසින් පාලමින්තුව විසුව ඇරැත්තොත් මිස මධ්‍ය මණ්ඩලයේ අමති මණ්ඩලය විසිරෙන්නේ. එතකොට
මේ වගේ තියන දෙයස්තර පක්ෂය අයින් වුණානේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගයෙන් තමයි මේ ආණ්ඩුව තිබුණේ. ඔබ ඒ කණ්ඩායම ඉවත් වෙනකොටම ඒකත් එක්කම අයිසුම ගමන් තමයි. විශ්වාසයෙන් නමයි තියෙන්නේ සාන්ද්‍ර වෙනකල ජනාධිපතිවරයා බොහොම ස්ථිර වශයෙන්ම නැත්නම් ජනාධිපතිවරයා වෙන් කරන්න ගන්න නැහැ. ජනාධිපතිතුමා ගත්ත තීරණය තාමත්ම කාලෝ ක්‍රියාවෙන් අපි ඇගීමත් සියලු ශ්‍රී ලාංකිකයන් වශයෙන් හොඳ සෞභාග්‍යමත් ගමනක් යාමට මේ පත්වීම අපි ලොකු බලාපොරොත්තු ගිහිනා. කලින් කතාවේ අත්දැකීම් ඇති ඉතින් ඒ සමීපව තියාගන්න බොහොම විශ්වාසවන්ත විදිහට තියාගන්න වෙයි නැත්නම් අප්‍රසාදය ගොඩනගෙන හේතු කාරණා වෙනවා. කතානායක කරු ජයසූරිය මහතා අද ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කළා. එතුමා සිය ලිපියෙන් ජනාධිපතිවරයා වෙත දැනුම් දී ඇත්තේ පාර්ලිමේන්තු බහුතර මන්ත්‍රී පිරිසකගේ විශ්වාසය දිනාගත් පුද්ගලයා ස්ථාපිත වන තුරු රනිල් වික්‍රමසිංහ මහතාගේ වරප්‍රසාද ආරක්ෂා කර දෙන ලෙස තමන් වෙත ඉල්ලීමක් ලැබී ඇති බවයි. කතානායක කරු ජයසූරිය මහතා වෙත ලැබුණු ලිපියකට පසුව එතුමා මෙම ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කර තිබෙනවා. එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් ඤාපා අබේවර්ධන මහතා අද කොළඹදී මාධ්‍ය හමුවක් කළවා තිබුණා. අගමැතිවරයා කැසට් පත්‍රයක් මගින් අගමැතිවරයා පත් කළ අවසන්. හිටපු අගමැතිතුමාගේ ලේකම් ඉවත් කරලා නව අග්‍රමාත්‍ය ලේකම්වරේ පත් කළා තියෙනවා. ඒ දෙවනි නීත්‍යානුකූලව එතුමා කරපු කාර්යය. ඒ වගේම හෙට දින කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙනවා. ඒ තුන්වෙනි නීත්‍යානුකූලව මේ රට ඉදිරියට ගෙන යාම සඳහා කරන ඊළඟ ක්‍රියාදාමය. එතකොට දැනට වර්තමාන දිවුරුම් දුණු අග්‍රමාත්‍යවරයාට මේ වන විට 120කට වැඩි පිරිසක් කැමැත්ත ප්‍රකාශ කරලා අපි හමු වෙලා විශේෂයෙන්ම මේ සියලු දෙනා එකඟතාවයකට පත් වෙලා අවසන් වෙලා තියෙනවා. මේ පාර්ලිමේන්තුව කල් දැම්මේ 113 හදාගන්න නෙවෙයි. මේ පාර්ලිමේන්තුව කල් දැම්මේ ප්‍රධාන වශයෙන්ම අයවැයක්. නොවැම්බර් මාසේ අයවැයක් ඉදිරිපත් කරන්න තිබුණා. හැබැයි නව රජයක් යටතේ අයවැයක් ඉදිරිපත් කරන්න ඕන. එන ඒ කාරණයට තමයි නොවැම්බර් මාසේ 16 වෙනිදා වෙනකන් මේ කාරණය දීර්ඝ කළා පාර්ලිමේන්තුව කල් තබලා තියෙන්නේ. ජාතික රජයෙන් සන්ධානය ඉවත් වුණාට පස්සේ විවස්ථානුකූලව නීත්‍යානුකූලව පත් කරන්න පුළුවන් කැබිනට් ඇමතිවරු 30යි. ඊට වැඩිය පත් කරන්න බෑ. ඊටත් අඩුවේ කියලා අපි හිතනවා. අගමැතිවරයෙක් පත් කළා අගමැතිවරයෙක් ඉවත් වුණාට පස්සේ ඒ අගමැතිවරයාට රාජ්‍ය දේපළ පාවිච්චි කරන්න බෑ. මේ ආණ්ඩුවම ගේනලා තියෙනවා රාජ්‍ය දේපළ අවභාවිතය කියලා එක. මේ අවභාවිතය කරන දින ගානට වග කියන සිද්ධ වෙනවා. කනගාටුවෙන් වත් වාහන පාවිච්චි කරන්න බෑ. එකක් මතක තියාගන්න, මේ මුදල් දෙන්නේ ජනාධිපති කාර්යාලයෙන්. හෙට මුදල් නැවැත්තුවොත් ප්‍රශ්න ගොඩයි. ඒ අවභාවිතය කියන එකට වැටෙන්නේ නැතුව ඉතාමත්ම ගුණගරුක සත්‍යවාදී විදියට අර වෙළඳා මහත්මා දේශපාලනේදී කරපු ආකාරයට ගියා නම් මේ කිසි ප්‍රශ්නයක් නැහැ. මහින්ද රාජපක්ෂ මහතා අග්‍රමහත්ව ධුරයට පත්කිරීම සිදු වූ ආකාරය පිළිබඳව අද පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය හමුවකදී අදහස් පළ වුණා. ඔබතුමාලා දන්නවා මේක රහසිගතව කරේ, රහසිගතව නොදන්වා ඉන්න කිව්වේ. එකපාරටම දිවුරන්න කිව්වා. හැබැයි ඒ දිවුරලා පැයක් හමාරක් යනකොට මුළු ලංකාව පුරා මිනිස්සු එළියට බැහැලා රතිඤ්ඤා පත්තු කරමින් සිංහ කොඩි උස්සමින් රට පුරා මහා සතුටක් ප්‍රකාශ කළා. මම දන්නවා ලංකාවේ 90% පන්සල් වල හාමුදුරුවෝලම් පහවදා කිරිබත් වෙලා මිනිසුන්ට කන්න දුන්නා. ඒ නිසා ඒ රටේ අතිමහත් බහුතර ජනතාවගේ මහා පැතුමක් වුණා. ඒ නිසා ඒ එතනට යෑම අපි සියලු දෙනාටම වඩා ඉතාම දුෂ්කර කටයුත්තක් තමයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා. ඒ මොකද එතුමා සමග එකතු වෙලා අපේ එදා අපේක්ෂකයා මහින්ද රාජපක්ෂ මහත්මයාට විරුද්ධව එතුමත් එක්ක ඉඳගෙන එතුමා ජයග්‍රහණය කරපු ප්‍රධාන බලවේගය තමයි අතහැරලා දාලා එතුමාට එන්න උනේ. නීති විරෝධී කේබල් ටීවී සේවා හේතු කොටගෙන විදුලි සැර වැදීමෙන් යාපනයේ තවත් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියකුස් ඇත්තේ යාපනයේ රෝහලපාරේ පදිංචි 55 හැවිරිදි රාසනායගම් ලීලාවතී නැමැති කාන්තාවක්. ඇය සිය දිවසේ තනිව වාසය කරන බව අප වාර්තාකරු සඳහන් කළා. හැමිරිදා මෙයාලා පල්ලි යනවා. අපි හිතුවේ අදත් එයා පල්ලි ගියා කියලා. ආවේ නැති හින්දා අපි ගෙදර ජනෙල් කරලා බැලුවා.
එතකොට වැටිලා හිටියා. ඊර 11ට 12ට විතර මැරෙන්නේ නැති කියලා තමයි අපි හිතන්නේ. මේ අතර එමෙ දිවසේ කේබල් ටීවී රැහන් විදුලි කණුවක් ඔස්සේ දිවසට සම්බන්ධ කර ඇති ආකාරයද අපට දැකගත හැකි වුණා. ව්‍යාකාරයෙන් නීති විරෝධී කේබල් ටීවී සේවා හේතු කොටගෙන විදුලි සැර පැතීමෙන් ඉකුත් මැයි මස 23 වෙනිදාට යාපනයේ පුද්ගලින් දෙදෙනෙකු මිය ගියා. එහිදී ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ විදුලි කණු භාවිත කරමින් නීති විරෝධීව යොදා ඇති කේබල් නාලිකා රැහන් ඉවත් කර දෙන ලෙසයි. මේ පිළිබඳව සුවපැලීමට විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ කමිටුවක් පත් කළ බව පැවසුවද මෙතෙක් කිසිදු පියවරක් නොගත්තේ ඇයි? මේ නීති විරෝධී ක්‍රියාවට ලංකා විදුලි බල මණ්ඩලය එකඟ වීමට හේතු මොනවාද? මෙම නීති විරෝධී කටයුත්ත නැවැත්වීමට විදුලි සංදේශ නියාමන කොමිසම උනන්දු නොවන්නේ ඇයිද යන්නත් ගැටලුවක්. තවත් මරණයක් සිදුවීමට පෙර මෙම නීති විරෝධී කේබල් නාලිකා රැහන් ඉවත් කිරීම ඊට අදාළ වගකිව යුතු නිලධාරීන්ගේ වගකීමක් නොවේද? රජයේ කිසිදු තනතුරක් බාර නොගැනීමට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා. හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ මාධ්‍ය ප්‍රකාශක මිලින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ සංවර්ධන ව්‍යාපෘති සඳහා පූර්ණකාලීව කටයුතු කිරීම සඳහා එම තීරණය ගෙන ඇති බවයි. මේ වන විට ඇතැම් මාධ්‍ය හරහා ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් ධුරය බාර ගැනීමට සූදානමින් සිටින බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරමින් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළා. එසමගින් සතියන්ත අපගේ රාත්‍රි 7 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමවට පත්වනවා. ප්‍රවෘත්ති ප්‍රකාශය අවසානයේ ජනාධිපතිතුමා සිදු කළ විශේෂ ප්‍රකාශය බලාපොරොත්තු වන්න. සුභ රාත්‍රියක්. අයබෝවන්.